තෙරුවන් සරණයි සෑම දිනම අද සූදානම් වෙන්නේ බණ කියුගේ වැඩසටහනට සූදානම් වෙන මේ බණ කියුගේ වැඩසටහනේ වෙනදා වගේම සාකච්ඡා කරන්න යන්නේ අපි ජීවිතය ගැන ඒ විතරක් නෙමෙයි සිංහල සාහිත්‍යයක් තියෙනවා ඒ සාහිත්‍යයේ ගීත තියෙනවා චිත්‍රපට තියෙනවා ටෙලි නාට්‍ය තියෙනවා වේදිකා නාට්‍ය තියෙනවා තවත් බොහෝ නිර්මාණ තියෙනවා මේ හැම නිර්මාණයකම हृदय संवेदी भावयां ईटामतर भाव प्रकंपनयांगिंग अतिवेच्च मनोभावयां संवेदीतावं प्रकंपने पक्ति तवात्न मिनसुंगे हंगीम डनीम ओक्कोम पुबुदुविन सिंहल गीतय एहिंदम प्रेमयगन आदरयगन वितरक्निमे जीविते यतावगन हितल लियापु गीतवलिं समन्विताय වශයෙන්ම ඈත ඉතිහාසයේ ඉඳලම ගත්තාම සිංහල ගීත හෝ කවි කලාව ජීවිතය ගැන හිතලා ලියාපු බොහෝ දේවල් එක්ක සමන්විත වෙච්ච ආකර්ෂණීය වාංමාලාවක් එක්ක තමයි තියෙන්නේ ඒක හින්දා ඉතාම මනස්කාන්ත ගීත රාශියක් අපේ සිංහල සාහිත්‍යයට එකතු වෙලා තියෙනවා මේ හද අදනා මනබඳනා සුළු වූ මේ මනස්කාන්ත ප්‍රකාශනාවලිය නොවෙන්නට गीत साहित्य निकं सदगोडकुना अट मे बन की वेडसटहने अहुलाहदने बन प्रकाशन हेमत्तंगे वेडियावधाने धर्म कारण वितरक्मने वे जीवित कारण ये जीवित कारण मे निर्माण तुले तवरलतीन विधि निर्माण तुले गेत्तं करलतीन विधि निर्माण तेक् सितुवं करलतीन विधि स्वया बलनटाय सुदानम දන්නව මං හිතන්නේ ඔබ දැන් හොඳටම බණ කියුගේ වැඩසටහන කියන්නේ කොහොම එකක්ද කියලා ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපිට දැනෙනවා සිංහල ගීතය පිළිබඳව වැඩි අවධානයක් නැතුව ශබ්ද රසය වින්දනය කළ බොහෝ ප්‍රජාවක් බොහෝ ශ්‍රාවක හා ප්‍රේක්ෂක පිරිසක් ගීතය යනු කුමක්ද එහි සැඟව ඇති අරුත් මොනවාද අරුත් සුන් ගී යයි නම් කළ හැකි ගී කොටසක් තිබෙනවද අරුත් බර කොටසක් යයි තවත් එක් ගී කොටසක් තිබෙනවද කියලා හිතන තැනටපත් වෙලා බණ කියුගේ වැඩසටහන මලප්‍රාප්තියක් හැටියට අපිට සතුටු වෙන්නට පුළුවන් මේ විදිහට ප්‍රජාව තමන්ගේ සංවේදීතාව වෙනස් කරගනිමින්ද ප්‍රජාව තමන්ගේම රසවින්දනය තමා විසින්ම වෙනස් කරගනිමින්ද උගන්වන්නට පෙර ඉගෙන ගන්නා ජාතියක් බවට පත් වෙන එක කියන්නේ එහෙම බලාගෙන ගියාම බණ කියුගේ වැඩසටහන පාඩමක් වැඩසටහනක් විතරක්ම නෙමෙයි බණ කියුගේ වැඩසටහන බණක් වැඩසටහනක් විතරක්ම නෙමෙයි බණ කියුගේ වැඩසටහන මාර්ගදර්ශකයක් නිකන්ම නිකන් වැඩසටහනකට වඩා ජීවිතයේ ආස්වාදයේ විඳින අවස්ථා අතරත ප්‍රේමණීය ආස්වාදයේ විඳින අවස්ථාව ප්‍රමුඛයි කියලා කවුරුත් වගේ දන්නවා ඒ ප්‍රේමණීය ආස්වාදයේ හරිම සුන්දරයි ये सुंदर वगेम तमय यही वियुक्ति नत्तं वियोगय दुःखदायक वेन्नि प्रेमान्वित अवस्थावल वलदी मुनगहेंड तरुण तरुणियन् अतर तियेन पुदुम तरंग आस्वादनीय हेंगीम ए अयगे सितिविलि कलंबनव तरंग ए वितरक् नेमेयि समहर वेलावट जीवितेन् वंदिगे वन्नट तरंग समहर अवस्थावलदी तरुण तरुणियन् मम्मुला वेन्नि प्रेमे कियन्नि कुमक्द कियला मेनविन् तेरुन् නොගන්නා අවස්ථාවලදී සමහර වෙලාවට ප්‍රේමය කියලා කියන්නේ ජීවිතේ තීන්දුකාරක තීරණේ ගන්න අවස්ථාව. ඒ තීන්දුකාරක තීරණේ ගන්නකොටම සමහර වෙලාවට සමහර කෙනෙක් තමන්ගේ ජීවිතය පිළිබඳ වැරදි තීන්දු ගන්න අවස්ථාවක් මේක මේ කියලා සමහර වැඩිහිටියෙකුට කියන්න පුළුවන්. කෙසේ වෙතත් ප්‍රේම කතා ඉතිහාසයේ ගොඩාක් ඈත ඉතිහාසයට ගියත් අපිට පේන. නලයි දමයන්ති සකුන්තලා දුෂ්‍යන්ත සාවිත්‍රී සත්‍යවාන් ඉතිහාස කතාව අපි දන්නවා ඒ විතරක් නෙවෙයි ක්ලියෝපැට්‍රාලා සීසරලා අතර ඇතිවෙච්ච ප්‍රේම වෘතාන්ත කතා රාජකීය කතාත් එක්ක ආබද්ධ වෙච්ච විදිහ ගැන දන්නවා මේ හැම එකක්ම සුඛාන්තයක් වෙන්නේ නැහැ සමහර වෙලාවට දුක්ඛාන්තයෙන් කෙලවර වෙනවා ඇත්තම කිව්වොත් එකට එකතු වෙලා විඳින රසය සම්භෝග ශෘංගාරය विप्रलंब शृंगार महाकवियो काव्य विचारकयो मे वगन लुकूवट महादार्शनिक कारण की
සාමාන්‍ය එදා වෙලා හෝ එදා වේල හොයාගන්න සාමාන්‍ය මිනිසුත් සාමාන්‍ය ජීවිතයේ වැඩි දැන උගත්කම් නැති තරුණ තරුණියොත් මේ අත්දැකීම ලබනෝ ඒ අත්දැකීම් කවුරු ලැබුවත් ඒක ප්‍රේමයේ ආස්වාදයයි ඒ ප්‍රේමයේ ආස්වාදය කිසි දවසක එකකට එකක් වෙනස් වෙන්නේ නැහැ කවමදාක්වත් ප්‍රේමයට මුදල හේතුවක් නෙමෙයි ඒක සාධකයකුත් නෙමෙයි ඒක බාධකයකුත් නෙමෙයි ඒ විතරක් නෙමෙයි තනතුරු තාන්න මාන්න ඉන්න හිටින පළාත් ජන වර්ග ආගම් වගේ වර්ග ප්‍රභේදයන් කවදාක්වත් ප්‍රේමයට සාධකත් නෙමෙයි බාධකත් නෙවේ ඒ කොහොම වෙතත් ආදරණීය මනසක් විකසිත මනසක් වෙනවා ඒ විකසිත මනස මහා වූ ප්‍රේමයක් දක්වා වර්ධනය වෙනවා වැඩට ගිය ස්වාමි පුරුෂයා ගෙදරට එන්නේ තමන්ගේ ආදරණීය බිරිඳගේ මූණ බලන්න හිතේ තියාගෙන ආදරණීය බිරිඳ ගෙදරට වෙලා බලාගෙන ඉන්නේ වැඩ ඇරිලා ඉන්න තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ මූණ බලන්න හිතේ තියාගෙන ගෙදරට ගොඩ වෙච්ච ගමන් කහට කෝප්පයක් දීලා දෙන්න දෙමහල්ලන්ගේ ආදරය බෙදා ගන්න තරම් වයසට යන්නේක බාධාවක් නොවෙන තැනක තමයි ප්‍රේමය රැඳිලා තියෙන්නේ ආදරය ප්‍රේමය කියලා කියන්නේ සල්ලි වලින් මනින එකක්වත් කාලයෙන් මනින එකක්වත් වයසෙන් තීන්දුව කරන එකක්වත් නෙමෙයි ඒක ඒ තරම්ම ලස්සන ප්‍රිය භාවී මනස්කාන්ත මානසික අත්දැකීමක් ඇසට අසුවන මායිමි අමර සැන කෙලි මන් විනේ ලතු ලැබු ගිනි ඇවුලුනා මගින් වෙන්නෝ දිනේ ඇසත් අසුවන මායිමි බමුර සැන කෙලි මල් විලේ ලසු ලැබූ ගිනි ඇවුලුනා සිත ඔබ මගින් වෙන්නෝ දිනේ ඔව් ඒක ඒ තරම්ම සුන්දර අත්දැකීමක් මොකද්ද ආදරය කියලා කියන්නේ ඒ වුණත් ඒක නැති වෙච්ච වෙලාවක දැනෙන වේදනාව මහා ලැබුගින්නක් තරම් අපි දන්නවා සාමාන්‍ය හුලඟකින් මලක් වැනෙනකොට මලත් ලස්සනයි හුලඟටත් ඒකෙන් ලැබෙන්නේ මොකක්ද අමුතු සිරියාවක් ඒත් මහා සැඩ සුලඟක් හමාගෙන ඇවිදilla ගස් කොළන් පෙරලගෙන යනකොට ඒක මන්ද මාරුතයක් වෙන්නේ නැහැ ඒ වගේ තමයි ඇත්ත වශයෙන්ම ඉරෙන්නේ ඇලවිලා තියෙන තරමට ඒ විදිහටම තමයි රිදින්නේ බැඳිලා හිටපු තරමට කවුරු හරි කෙනෙක් අපි අතරින් වියෝ වෙලා යන්නේක අපි වාත හැරලා යන්නේක අපිට දරා ගන්න බැරි වෙන්නේ ඒ බැඳිච්ච තරමට අනුවයි බැඳුණු තරමේ ඝනත්වය බැඳීමේ ඝනත්වය කොයි තරම් සවිමත්ද ඒ තරම්ම තමයි දුක දැනෙන්නේ ඇත්තටම කාටවත් බැඳිලා නැත්තම් බැඳිච්ච නැති කෙනෙක් අපිව අතහැරලා දාලා ගියයි කියලා අපිට සන්තාපයක් ඇති වෙන්නේ නැහැ. ඒ සන්තාපය ඇති වෙන්නේ බැඳෙන ප්‍රමාණයට. අපේ බුදුහාමුදුරුවෝ මේවා මීට අවුරුදු 2660 ගානකට කලින් දේශනා කළා. මධ්‍ය ඉන්දියාවේ ඉපදිලා. ඒ මහා දාර්ශනිකයෙක් හැටියට වියෝ දුක සංයෝගයේ ප්‍රමාණයයි කියලා. මතකයිනේ. ප්‍රේමතෝ ජායති සෝකෝ කවුරු වර කෙනෙක් අපිව දාලා ගියාට හැම වෙලාවෙම දුක හිතෙන්නේ නැහැ ඒ දුක හිතන විදිහක් තියෙනවා දුක හිතන වෙලාවක් තියෙනවා ඒ තමයි මේ ළඟපාතක ඉඳලා ඇසට අසුවන මායිමේම ඉඳලා නෙතට හසුවන මායිමේම ඉඳලා නෙත ගැටෙන මානෙම ඉඳලා හැමදාමත් හිනහ වෙලා හැමදාමත් කතා කරලා හැමදාමත් දුකත් බෙදාගෙන සැපත් බෙදාගෙන ඉඳ හිටින්න ප්‍රාර්ථනා කරගෙන ආපු කෙනෙක් හැමදාම දුක හැප බෙදාගෙන එකට ජීවත් වෙච්ච කෙනෙක් එක පැදුර නිදියපු කෙනෙක් එහෙමත් නැත්නම් එක බත් පිඟාන දෙකට බෙදාගෙන කාපු කෙනෙක් එක වෙරළු ගෙඩිය කෑලි දෙකකට කඩාගෙන කාපු කෙනෙක් අපිව දාලා යන වෙලාවකට දුක හිතෙනවා ආදරය කරපු හදවතක් ආදරය කරපු කෙනෙක් තමන්ගේ හිතට දැනෙන වේදනාව ලැබුගින්නක් බවට පත් වෙන එක ලැබුගින්නක් තරමටම පත් වෙන එකේ සංවේගී කාරණාව ඒකයි ඒක නිසා දාලා යන්න සිද්ධ වෙනවා තමයි ඒ දාලා යන්න සිද්ධ වෙන එක පෘථග්ජනෙක් හැටියට විඳ ගන්න විදිහ ගැන අපිට ආපෝෂරයක් හිතන්න වෙනවා බැඳිලා ඉන්න ප්‍රමාණය
ලිංගතුකමේ ප්‍රමාණය ස්නේහවන්තකමේ ප්‍රමාණය කොච්චරද එච්චරට තමයි දුක දැනෙන ප්‍රමාණය හිත ගිනිගන්න ප්‍රමාණය මේ සංසාර සාගරයේ හැසිරෙන තාක්කල් අපිට කවුරු කවුරු හරි හම්බ වෙන්න ඇති මේ ජීවිතේ උපන්න දා ඉඳලා අපිට කවුරු කවුරු හරි හම්බ වෙන්න ඇති ඉපදිච්ච අපි කී දෙනෙක් දාලා ගියාද දන්නා අඳුරන කී දෙනෙක් නම් අපිව අතහැරලා ගියාද ඒත් අපිට හැමදාම හැම කෙනෙක් ගැනම එක වගේ සතුටක් හෝ දුකක් හෝ දැනුනේ නැහැ ඒත් අපේම කෙනෙක් අපේ වගේම කෙනෙක් එකට දුක සැප බෙදා ගන්නම හිටපු කෙනෙක් දාලා ගිය දාට දැනෙන වේදනාව වැඩි සිය පතක් මත විසුල පිණි ගැට සැදසුලන් මැද සරසරින් හෙත සිය පතක් මත විසුල පිණි ගැට සැදසුලන් මැද සරසරින් හෙත මගින් විදුම් දෙවුණු කොබේවත් මත් නැගේ සිහියත ඇසත අසුවන මායමි බමර සැන කෙලි මල් විලේ රතු ලැවුගිනි ඇවුලුනා සිත ඔබ මගින් වෙන්නෝ දිනේ මරණ මංචකේ ඇලවෙලා දිගා වෙලා ඉන්න වෙලාවටයි එවගේම හාන්සිපුටු ඇලවිලා අතීතයේ අනුස්මරණය කරමින් ඉන්න වෙලාවටයි විතරක් නෙමෙයි ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවටයි අතීතේ මතක් වෙනවා. ඒ මතක් වෙන අතීතේ අපිට වැඩිහිටිය වුණාම පුංචි කාලෙත් මතක් වෙනවා. ඒ වගේම වැඩිහිටිය වුණාම තරුණ කාලෙත් මතක් වෙනවා. ඒ තරුණ කාලේ සිදුවීම් අර ඇඟේ වයසත් එක්ක වයසට ගිහින් මතක් වෙනව නෙමෙයි. ඒ තරුණ කාලේ දුවගෙන ආපු විදිහ, hina වෙච්ච විදිහ මතක් වෙනවා. සමහර වෙලාවට वेले मेहा किरोले मंगिने दी वेले एहा किरोले इंदला मंगे माव बलंड दुगनापु केना काउद क्यान माट मात के तेनो ए वगेम माम यानकोट एनकोट हांब वेच्च कताबा करपु विदिये गेन माट मात के तेनो ए हेम देयाग गेन में हिम तमाई हेम ओटम हेम देयाग गेन मात के तेनो मलगा गाव आड़ विला ए मलगा हे सुंदर तेंग पिली बंदव कता करपु विदिये मतक वेनो ඒ වගේම කුරවී කෙවිල්ලන් සහිත උද්‍යානයක ඉඳගෙන ඒ කුරුල්ලන්ගේ හඬ දිහා අහගෙන බලාගෙන කතා කරපු දේවල් මතකයේ තියෙනවා. ඒ මතකයන් අර කියාපු වයසට ගියාම ඒ වයසට ගිය කාලේ ඉඳලා හිතෙන විදිහටම නෙමේ දැනෙන්නේ. ඒ තරුණ සිතවිල්ලෙන්මයි. ඒ වගේ තමයි හැම මතකයක්ම. පුංචි කාලේ කරපු කියාපු හැම දෙයක්ම මතක හිටින්නේ නැහැ තමයි. තරුණ කාලෙත් කරන කියන හැම දෙයක්ම මතක හිටින්නේ නැහැ තමයි. ඒ ලස්සන මාධ්‍යකින් සුන්දර මාධ්‍යකින් මතක හිටිනවා ඒ වාගේ තමයි අඬනකොට මූණ මලක් වගේ නෙමෙයි කියලා කවුරුත් දන්නවා ඒ වුණත් ඒ මලට වතුර විහිදුලා වතුර ඉහලා ඒ ඉහිච්ච මල වතුර පෙරෙනකොට මලෙන් ඒක හරියට මූණෙන් කවුරු හරි අඬනකොට ඇස් දෙකෙන් කඳුළු බේරෙනවා වගේ ඒ මලම තවත් වෙලාවක පිපෙනවා විකසිත වෙනවා මද සුලඟට වැනෙනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ hina වෙනවා කියලා මලට වතුර වැටිච්චාම වතුර බින්දු දෙක තුන මලෙන් බේරෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අඬනවා කියලා එහෙම මතකයන් අපි ගාව තියෙනවා අතීතය අපේ මතකයන් එක්ක ජීවත් වෙනවා ඒ මතකයේ සමහර වෙලාවට අපිට දුක ගේනවා සමහර වෙලාවට සැප ගේනවා කොහොමද උනත් මේ සසර කතරේ අපි කවදා හරි දවසක සිද්ධ වෙන්නේ එකම එක දෙයයි ඒ සියලු මතකයන් අමතක කරලා දාලා යන්නේ එකයි යන්න සිද්ධ වෙන එකයි සතර අත් දෙකේ විහිද වෙක්ක සිත් මලේ මල් මී මම නයුරෝ දැක් සතර අත් දෙකේ විහිද වෙක්ක සිත් මලේ මල් මී මම නයුරෝ දැක් ලවනත් සදුන මී විත් මත්ලා මතයි මගේ සිත ඇසත අසුවන මායිමි බමර සන කෙලි මල් විලේ ලසු ලැබුගිනි ඇවුලුනා සිත ඔබ මගින් වෙන්නු දිනේ ඇසත අසුවන මායිමි
ලැබුගිනී අවුලුනා සිත් ඔබ මගේ වෙන්නු දිනේ ආකාශේ තරු දහස් ගණනක් නෙවෙයි දසදහස් ගණනකුත් නෙවෙයි ලක්ෂ ගණනකටත් වැඩි කියලා අපි අහලා තියෙනවා තරු තනි වෙන්නේ කවදාක්වත් ඒ වුණාට තරුවක් තනි වෙන්න පුළුවන් ඒක තරුවක්ම නෙවෙයි ඒ තරුව තනි වෙච්චහම තනි තරුවකට කාත් කවුරුවත් නැති වෙන්නේ නැහැ ඒ වුණාට තනි වෙච්ච තරුවක් ගැන ඉරක් හඳක් සමහර විට කල්පනා කරන්න පුළුවන් මං මේ කියන්නේ සැබෑ ජීවිතේ හරි ඇත්ත හඳ ඉර තරු ගැන හරි නෙවෙයි මේක තමයි කවි සමය ඒක හින්දා තනිකම් ඇති වෙච්ච තනිකමට හුරු වෙච්ච ජීවිතයක් ඇතුලේ තවත් කෙනෙකුගේ බලාපොරොත්තුවක් තවත් කෙනෙකුගේ අපේක්ෂාවක් තියෙන්න පුළුවන් කවුද දන්නේ කවුරු කවුරු ගැන මොන මොන බලාපොරොත්තු තියාගෙන හිටියද කියලා කිව්වේ නැත්තම් සමහර ඒවා කියනවා සමහර ඒවා කියන්නේ නැහැ සමහර ඒවා කියන්න පුළුවන් ඒත් සමහර ඒවා කියන්න බෑ කියාගන්න බැරි අදහස් හිතේ තියාගෙන හිටපු අය ගැන කවුද දන්නේ කොහොමද දන්නේ ආන් එහෙම ලෙන්ගතුකම් ආදරණීයකම් විශ්වාසකම් තියෙන්න පුළුවන් සමහර විට ඒ ස්නේහවන්තකම් විතරක් නෙමෙයි සමහර විට මිතුරුකම් පවා අප්‍රකාශිත වෙලා තියෙන්න පුළුවන් ඒ අප්‍රකාශිත මිත්‍රත්වයක හුඟක් දුර ගමනක් යන්න හැකියාවක් නැහැ ඒ අප්‍රකාශිත මිත්‍රත්වය එක අතකින් අප්පුඩියක් ගහනවා වගේ අත් දෙකටම දැනෙන්නේ නැහැ එහෙම වෙච්චහම ඒ මිත්‍රත්වය ඒ සබඳියාව තව දුරටත් දෙපාර්ශ්වයක සබඳියාවක් වෙන්නේ ද්විපාර්ශික සබඳියාව ඒකපාර්ශ්වීය සබඳියාවක් බවට පත් වෙලා හුදකලා මතකයක් බවට පත් වෙනවා ඒක නිසාම සමහර විට තරුවක් තනි වෙන්න පුළුවන් තරුව අමතන්නාගේ හිතේ තිබුණු ලෙන්ගතුකම තරුව තාමත් හඳුනාගෙන නැති වෙන්න පුළුවන් තනි තරුවේ බුදුපියාණන් වහන්සේ දේශනා කරපු විදිහටම රූපංච පටිච්ච චක්කුංච පටිච්ච රූපංච පටිච්ච උපපජ්ජති චක්කු විඥාණං කියලා ආන් ඒ ගැඹුරුම තැන දක්වාම ගමන් කරනවා කුටිම්ම කියනවා නම් නෙතේ පැටලෙන රුව ආදරණීය දසුණක් නම් ආකර්ෂණීය දසුණක් නම් නෙත ඉල්ලනවා ඒ ආකර්ෂණයම ඒක හින්දම ඒ නෙතින් නෙත පටල වෙනවා නෙතින් නෙත පටල වෙන ඒ දර්ශනය තමන්ගේ ජීවිතේ තීන්දුකාරක දර්ශනය බවට පත් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ නෙතින් නෙත පටලෙන වෙලාව තවත් දුර දිග ගිහිල්ලා මුවින් මුව ගැටෙන තැන දක්වා සංවර්ධනය වුණොත් විතරයි. ඒ මුවින් මුව ගැටෙන එක සමහර වෙලාවට වචන හුවමාරුව දක්වා නරක අතට හැරෙන්න බැරි කමක් නැහැ. කොහොමට වුණත් ආදරණීය ප්‍රබන්ධයක ආදරණීය බන්ධනයක ස්වභාවය වන්නේ නෙතින් නෙත ගැටිලා මුවින් මුව වඩාත් ගැටෙන එක එහෙම නැත්නම් පටලැවෙන එක එහෙම මුවින් මුව පටලිලා නෙතින් නෙත ගැටිලා ඉන් අනතුරුව සිද්ධ වෙන්නේ වඩ වඩාත් තහවුරු වෙලා ආදරණීය විදිහට අද්දකීම් බහුල වෙන විදිහ අද්දකීම් බහුල වෙන එක එකී අද්දකීම් බහුල වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සමහර වෙලාවට සසර කතරෙදි මුණ ගැහිච්ච ඒ සම්බන්ධකම් අලුත් වෙලා ආයත් සැරයක් අලුත් ජීවිතයකට එහෙමත් නැත්නම් පරණ ජීවිතයේ අලුත් මූණුවරකට යන්න ඉඩකඩ තියෙනවා. තනිතරුවකට කරන ආදරණීය ආමන්ත්‍රණයක ඇත්ත ඒක. ඒකින්ද සමහර විට මේ නෙතින් නෙත පටලෙන සමහර මොහොතක් ජීවිතේ තීන්දුකාරක මොහොතක් වෙන්න පුළුවන්.
මුවින් මුව ගැටෙන වචනයක් සමහර විට ජීවිතේ තීන්දුකාරක වචනය වෙන්න පුළුවන් වැඩිහිටි වියටපත් වෙලා තමන්ගේ අතීතාවර්ජනයක යෙදෙන මොහොතක වේලාවක කල්පනා කරන්නකෝ තමන්ගේ ජීවිතේට හරි ගිය හරි වැරදිච්චි හරි සමහර නිමේෂයක් වචනයක් සිදුවීමක් සිද්ධියක් ගැටුණු නෙතක් පිළිබඳව ඒ තමයි අතීතයේ තීන්දුකාරකම මොහොත නෙතග නෙතග පැටලි පැටලි වද වද ඇලලි ඇලලි නෙතග නෙතග පැටලි පැටලි වද වද ඇලලි ඇලලි මෙතෙක් දුරක් වෙලි නැමිවි tanitharuve tanitharuve ubat ohoma otana inna mama mehema metana innawa ne sansare apita ki nam waraya कोई तरम नम देने मुनगहें डेद मुनगहिले डेद को ए आया अद अपितिक अपि अपरने एक तमाई स्वभाव या हम बेनम इट वड़ा एत नेति बेनम आइंग वेलायानो इन्नी यंदमाई तीन्नी नेति वेंदमाई एक तमाई लोकये एत मी लोकये एत तमाई अपे बुध हामुद्रु विग्रह करने विस्तर करने ඒ ලෝකේ ඇත්ත තේරුම් ගත්තොත් අපට හම්බ වෙන එකේ සන්තෝෂ කෙසේ වෙතත් නැති වෙන එකේ දුක නැති කරගන්න එහෙම නැත්නම් අඩුම ගානේ අඩු කරගන්න පුළුවන් වේවි සංයෝගයේ වියෝගය කෙලවරක් කරගෙන තියෙන එකක් එහෙම නැත්නම් වියෝගයේ ස්වභාවය කරගෙන තියෙන එකක් උපාද වය ධම්මිනෝ කියන්නේ ඒකම තමයි වය ධර්මී නැත්නම් නැති වෙන එක ස්වභාවය කරගත්තා ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේගේ මේ ඇත්ත කොච්චර දුරට ඇත්තද කියලා නිකන් හිතලා බලන්න අපි ගාව ගැවසුණු අපි ළඟ ලත ඇවුණු අපි ගව බැඳුණු අපිත් එක්ක රැඳුණු බොහෝ දෙනෙක් අපි අතහැර ගිහින් ඒක ඉතින් ඇත්තන් කවදාක්වත් අපි ළඟ නොහිටපු තරුව අපිට වඩා ගොඩාක් ඈතින් ළඟ හිටපු අය ගැන කුමන කතාද ඉන්නේ යන්දමයි තියෙන්නේ නැති මොහොත අරණි ලතේවි ලතේවි රැඳෙනු බැරිව ඉකිලි ඉකිලි මොහොත අරණි ලතේවි ලතේවි රැඳෙනු බැරිව ඉකිලි ඉකිලි මගෙන් ඉවත ඇදිරා සැනසී tanitharuve tanitharuve obat ohoma otana inna mama mehema metana innawa tanitharuve ලෝකයේ නිෂ්පාදනය කරන නිෂ්පාදන මිනිසුන්ට පරිහරණය කරන්නයි තියෙන්නේ ඒ තියෙන පරිහරණය කරන ගමන්ම ඒකේ පරිහරණීය භාණ්ඩවල නිර්මාණය නා නිෂ්පාදනය කරපු අය ගැනත් අපිට මතකයක් තියෙන්නට ඕන හොයාගෙන බලන්න
होया बलागने इन्नत ओन एक न वाद्यक विवाद्यक नहें एत अपि दान्नवा अपे पोत पिरला बलापुहाम अपे इतिहासे पिरला बेलुआ वगी पुंच काले अतिन लियापु बोल बोल पोत समहर विलावट अपि त्यागने इन्नो हिताम कुडा काले अकुरु करन्न बेरी काले अतिन राउंग एंदपु पोत त्यागने इन्ना है इन्नो ए आयत ए बोल बोलत एक पुंच काले उड़ोक्कुए त्यागन अकुरु के आपवाय मतके तीयनो ओबट मतकाई मट मतकाई चूटी काले एंदपु एंदुं अपि एकतु करगन तीयनवन ए एंदुं एक एंदुं गेन आपवाय एंदुं अंदपवाय एंदुं अपिट अरन दुन्नाय अपिट मतक तीयनो समहरलाट परण एंदक दक्कहम ए एंदे निदागन हिटपु अप्पच्चि मतक वेनवा ए नदेम ए एंदेम नति वेच्च केरे अम्मा मतक वेनवा परण हांसि पुटुवक दक्कहम अपे सीय ताता अपे किरी अम्मा ए हांसि पुटुवे हिटपु विदिह गेन अपिट मतकेट नगेना परण गेयक दक्कहम परण उलु सहित वहलयक सहित गेयक दक्कहम ए उलु सहित वहल जीवत वेच्च परण मिनिस्सु मतक वेनवा ඒක තමයි අතීතාවර්ජනය කියලා කියන්නේ. මේ අතීතාවර්ජනයේදී අපිට වුන් කරපු දේවල් කියපු දේවල් මතක් වෙනවා. ඉතාලම කුඩා කාලේ බෙලෙක් පිඟානට බත් ටික බෙදලා අයියට එක කටක් කවලා මල්ලිට තව එකක් කවලා කවලා නංගිට තව කටක් කවලා මල්ලිට තව කටක් කවාපු කාලේ අපිට අමතක වෙන්නේ නැහැ. එක පිඟානේ බත් කාපු මිනිස්සු එක පැඳුරේ හරහට නිදාපු අය एक कोट्टे ओलु देक दिपेत्तर त्यागन निदागत्ताय अपि अमतक वेन्ने ए अपे कवि जीविते वगेम तमयि इतिहासय अमतक वेन एकक नेवि एक निसाम अपिट एकी आवर्जनीय आवर्जना एहेमत नैत्तं पुनरावर्जनीय करन महा सिद्धि गुडक सिद्धि दामयक अपे जीवितवल तियेन ए तियेन जीवितवल सिद्धि एकिन एक पेलगस्सन कोट अपि अद इन्न तनगन मतक वेन පාවහන් නැතුව පාසල් ගිය කාලේ ඇත්තටම හොදි නැතුව බත් කාපු කාලේ සමහර වෙලාවට හරි හාමං ඇඳුමක් නැතුව පාසල් ගිය කාලේ එක පෙන්සල දෙකට කඩන් අකුරු කෙරුව කාලේ මෙහෙම කාලයක් අපිට මතක් වෙනවා ඒ මතක් වෙන කාලෙත් එක්ක අපිට ජීවේ දුන්න අතීතේ මතක් වෙනවා අපිට ආදරය කරපු බොහෝ දෙනා මතක් වෙනවා ඒ අතීත සිද්ධි මතක් වෙන්නේ लक्ष्य लक्षण वेन साक्ष्य साधक तमाय समहार विलावट कुरुटु गापु अकुरु कैली ए कुरुटु गापु अकुरु कैली आपहु पेरला बलन सुद अपि टिकेन टिक अतीतेत पियमं कर कुरुटु गैगी पोते कुरुटु गी के कसा किलन हद पार किमीवद वेदना कुरुटु गे गीपोते इतिनी अनुस्मरणय अनुस्मरणयक उनत सदा अनुस्मरणयक उनत ඇත්තටම සිතට සහනයක් ගෙන දෙන අනුස්මරණයක් වෙන්න එපාය. එහෙම නොවුනොත් කනගාටුදායක දුක්ඛදායක අනුස්මරණයක් වේවි. ඒ සිහි ගැන්වීම, ඒ සිහි කැඳවීම, ඒ සිහියට පැමිණීම, ඒ අනුස්මරණයන් කවදාක්වත් මුවට සිනහාවක් නොව නෙතට කඳුලක් එක් කරනවා නම් ඒ අනුස්මරණය කනගාටුදායකයි. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත් බුදුහාමුදුරුවන්ගේ ප්‍රකාශය පිපිලිසර වෙන දේවල් කරන්න එපා පශ්චාත්තාපී දේවල් කරන්නට එපා ඒත් ලියාපු කවිය ලිව්වේ එයාට නම් නැත්තම් මේ හම්බ වුණේ එයා ලිව්ව කවියක් නම් ඒ කවියේ පදවැල් ලස්සන නම් ලස්සන හඬගා කියන්න පුළුවන් වුණත් කොයිතරම් ලස්සන කවියක් වුණත් ඒක හිතට සතුට ගෙන දෙන කවියක් නොවෙන්න පුළුවන් ඇත්තටම ලස්සන ප්‍රේම ගීතයක් වෙන්න ඇති ඒත් ඒ ප්‍රේම ගීතේ ලියාපු ප්‍රේමවන්තයා අද මා සමග නැතයි සිතේ නම් ඒ ප්‍රේමණීය කවිය සිතට ප්‍රේමවන්ත ආශාදයක් ගෙනෙනවා වෙනුවට ප්‍රේමණීය වියෝගයක් හිතට නැගෙනවා වෙන්නට පුළුවන් ගීතය
ගීතයත් එක්ක අපේ සිතට නැගෙන සිතවිලි චිත්‍රය චිත්‍රයත් එක්ක අපේ සිතට නැගෙන සිතවිලි අතීත ආවර්ජනයේ තවත් එක්තරා කර්මස්ථානයක් කමතහනක් ඔබින් පෙරදා උගින කවි කම් ලියු කවි ගීතිකා ඔබේ නාමින් හැඳු කඳුලි වයමි මම කිඳුනි කුරුටු ගෑගි පොතේ කුරුටු අතීතවර්ජනය යහපත්ද අයහපත්ද අපිට හොඳයිද නරකයිද ඒක කරන්න ඕන දෙයක්ද ඕන නැති දෙයක්ද කියන කාරණාව තීන්දුව කරන්නේ ආවර්ජනය කරන්නා වූ කාරණාව මත ආවර්ජනය මත නෙවෙයි සමහර වෙලාවට අපට හිතට නැගෙන සිතිවිලි සමහර වෙලාවට සතුටුදායකයි සමහර වෙලාවට කනගාටුදායකයි එත් ඒ කනගාටුදායක හා සතුටුදායක සිතිවිලි වලින් කනගාටුදායක සිතිවිල්ලක් ඇති වෙලා සමහර විට ඒක අකුසලයක් දක්වාම සංවර්ධනය වෙන තැනකට ආවොත් පොතක් අපි දකිනවා ඒ පොතේ ලියලා තියෙන මොකක් හරි වාක්‍යයක් කවි පෙළක් අපිට මතක් වෙනවා අපිට ද්‍රෝහි වෙච්ච ද්‍රෝහියෙක් ඒ සිතිවිල්ල සමහර විට දුක්ඛදායක විතරක් නෙමෙයි අකුසල සම්පන්න වෙන්න පුළුවන් අපිට පේන පොතක් පොතේ තියෙන කවි පෙළක් ඒ කවි පෙළ ලියු ලේඛකයා ජීවතුන් අතරනේ ඔහු අපට ආදරය කළ කෙනෙක් අපිට සිත සිද්ද වෙන සිතවිල්ල අපේ හිතට ඇති වෙන සිතවිල්ල කනගාටුදායකයි හැබැයි ඒක පෞකාර සිතවිල්ලක් නෙමෙයි සානුකම්පිත සිතවිල්ලක් අපිට පේනවා පොතක් අපි පෙරලනවා ඒ පොත ඒ පොතේ ලියලා තියෙන කවියක් ඒ කවියේ හිමිකාරයා මට හිමි වෙයි කියලා මා හිතාගෙන හිටියා ඒත් ඔහු හෝ ඈ මට හිමි වුණේ නැ නම් අපිට ඇති වෙන්නේ අනුකම්පාවකුත් නෙමෙයි පෞකාර සිතවිල්ලකුත් නෙමෙයි ඒ කුසල සම්පන්න සිතවිල්ලකුත් නෙමෙයි අපි පෙරලන පොතක් ඒකේ තියෙන කවියක් ඒ කවිය මං ලියාපු කවියක් ඒ මං ලියාපු කවිය ජනප්‍රිය වුණා සමහර වෙලාවට සම්මාන ලැබුවා ඒ කවිය ලියපු දවසේ මා ඒ සම්මානේ පතාගෙන ලියුවා නෝවේ මගේ සිතට ඇති වෙන්නේ සතුටක් ආශ්වාදයක් ඒ වගේම උතුම් හැඟීමක් අභිමානයක් මිනිසුන්ට ඕනනම් දුක් වෙන්න හැමදාම දුක් වෙන දේවල් මතක් කර කර ආත්මානුකම්පාවෙන් හිත පුරව ගන්න පුළුවන් ඒ ආත්මානුකම්පාව අඟලක්වත් අපිව උස් කරන්නේ නැත්තම් ඒ ආත්මානුකම්පාව අඩියක්වත් අපිව උසින් පළලින් දිගින් මහතින් වැඩි කරන්නේ නැත්තම් ඒ ආත්මානුකම්පාව අපට කිසිදු සම්පතක් ලබාගෙන දෙන්නේ නැත්නම් ඒ ආත්මානුකම්පාව පෝෂණය කරන එකේ තේරුම මොකද්ද? ඇබ් දෙක දිහා බලලා වුණනම් දුක් වෙන්න පුළුවන්. පාසල් නිල ඇඳුම දිහා බලලා වුණනම් දුක් වෙන්න පුළුවන්. පාසලේ යනකොට ඇඳගෙන ගිය ටයි එක දාගෙන ගිය ටයි එක දිහා බලලා වුණනම් දුක් වෙන්න පුළුවන්. මේසේ උඩ තියෙන රෝස මල් පොකුර දිහා බලලා ඕන්නම් ආත්මනුකම්පාවෙන් දුක් විවි ඉන්න පුළුවන් පුංචි පුංචි තෑගි බාණ්ඩ එකතු කරලා ලස්සනට තියාගෙන ඒක දිහා බල බල හැමදාම සානුකම්පිත වෙලා ඒ දිහාවෙම net අයාගෙන අනුකම්පාවෙන් හිත ප්‍රෝගන්න ඕනෙම නම් ඒකත් අපිට කරන්න පුළුවන් ඒත් මේ ආත්මනුකම්පාවෙන් ඔබට මට ලැබෙන දේ මොකක්ද
ඒ ආත්මනුකම්පාවෙන් ඔබත් මාත් ලබන සංවර්ධනය මොකක්ද ඇත්තටම ආදරය කළොත් ඒ ආදරේ ඵලදායක වෙන්න නම් හිමිකර ගන්නම ඕනේද හිමිකර නොගත්තොත් ආදරයක් නැද්ද මේක ප්‍රශ්නයක් ඇත්තටම ආදරය කියන්නේ මොකද්ද ගෑනු ළමෙක් පිරිමි ළමෙක් එක්ක පිරිමි ළමෙක් ගෑනු ළමෙක් එක්ක ආලයෙන් බැඳෙනවයි කියලා කියන එක හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක එන කායික මානසික ප්‍රවර්ධනීය අවස්ථාවක් එතනදී ඒක විවාහයෙන් කෙලවර වීම විවාහයේ කසාද බැඳීමක් දක්වා සංවර්ධනය වීම ඒ කසාද බැඳීම නීත්‍ය අනුකූල වීම කවදා හරි දවසක එරෙහිව නඩුමගට බහින්නට සාක්ෂියක් ලෙස ලිපියක් පත්‍රිකාවක් සාධකයක් ඉතිරි කර ගැනීම මේ වගේ ඒවත් එක්ක නම් ප්‍රේමයේ බැඳිලා තියෙන්නේ ඒක ප්‍රේමය කියලාම කොහොමද කියන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ බුදුහාමුදුරෝ දේශනා කරපු කාලෙ තිබිච්ච ප්‍රේමය ආලය එහෙමත් නැත්නම් ස්නේහවන්ත බවය දයාබරකම මේ ඔක්කොම අයිතිවාසිකම් කීමහා නඩු කීම තන දක්වා දියුණු වෙනවද පිරිහෙනවද ආපෞසරයක් හිතලා මතලා බලන්න වේවි ආදරෙන් බැඳුනා නම් ඒකට අපි සිංහලෙන් කියනවා යාළු වෙනවා කියලා යාළු වෙනවා නම් තරහ වෙන්නම බෑ තරහ වෙනවා නම් ආපහු යාළු වෙන්නම බෑ ලෝකේ පුරාවටම පැතිරී ගිය මහ විශ්වව්‍යාපී ආදරයක් ගැන සිතවිල්ලක් ඇත්තෙම නැද්ද ලෝකයට ආදරය කිරීම මං කියන්නේ ආදරයට ආදරය කිරීම එහෙමත් නැත්නම් මහා විශාල දෙවන්ත මහා දැක්මකින් ආදරය කිරීම කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරෙත්වා හිංසා නොකරෙත්වා කියන්නේ ආදරේ ප්‍රකාශයක් නෙමේද මා මෙන්ම සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගීවත්වා කියලා කියන්නේ ආදරයේ ප්‍රකාශයක් නෙමේද ඒක ස්නේහයේ ප්‍රකාශ කිරීමක් නෙමේද පුද්ගලයෙක් පුද්ගලයෙකුට ආදරය කිරීම පෞද්ගලික ආදරය මට නම් තේරෙන විදිහට ලෝකයට ආදරය කිරීම සාංගික ආදරය කිරීමක් ඇයි දන්නවද සාංගික ආදරය කියලා කියන්නේ මහා සංඝරත්නය කියලා කියන එකම නෙමේ සංඝ කියන්නේ සමූහයට සංඝ කියන්නේ ඉතිහාසයට අයිතික ඓතිහාසික පුරාණයට අයිතික පෞරාණික ආගමට අයිතික ආගමික පොදුයේ සියලු දෙනාටම අයිතික සාංගික සංඝ කියන්නේ පොදු පබ්ලික් කියන වචනයට පර්යාය වචනය. එහෙම බලාගෙන ගියාම මේ මහා සමස්තයට මේ මහා ලෝකයට පොදුවේ ආදරය කිරීම ආදරයක් හැටියට සලකන්නට බැරිද? පුද්ගලයෙක් පුද්ගලයෙකුට ආදරය කිරීම ඇඟට ඇඟක් ආදරය කිරීම ඒ ඇඟට තව ඇඟක් ආදරය කරනවා නැත්නම් සම්බන්ධ වෙනවයි කියන එක පිළිබඳව ඇති වෙන වෛරය. එහෙමත් නැත්නම් ඒ පිළිබඳව ඇති වෙන දුක්ඛ දෝමනස් ස්වභාවය. ආදරය කියලා කියනවටත් වඩා තමන්ගේ ජීවිතයේ ආරක්ෂකයා තෝරා ගැනීම පිළිබඳ පෞද්ගලික අරුබුදයක්. ඔබක මුල්ලක සිටියා ඇතව මුල්ලක සිටියා ඔබක මුල්ලක සිටියා ඇතව මුල්ලක සිටියා මෙත් සතරක පාස ලබා මම මේ මුල්ලේ සිටියා සම්පෝනේ ත්‍රිකෝණයකි ඔබක් මාතයත් පිටෙන සම්පෝනේ ත්‍රිකෝණයකි ඔබක් මාතයත් පිටෙන
කඩම් බෙදා හදා ගන්නවා වාගේ සල්ලි මිල මුදල් බෙදා හදා ගන්නවා වාගේ ආදරේ බෙදා හදා ගන්නවයි කියලා කියන එක විවාහයක් සම්බන්ධයෙන් හරි එහෙමත් නැත්නම් කසාද බඳිනවයි කියලා කියන එක හරි කූඩුවක එක්තැන් වෙනවයි කියලා කියන එක හරි එක්ක බැඳෙන දෙයක්ද බඳිනවයි බැඳෙනවයි කියලා කියන්නේ එකක් නෙමෙයි ඒක බණ කියුගේ වැඩසටහන් වල අපි මීට කලින් කියලා තියෙනවා ඇත්තටම බඳින්නේ ඇඟවල් බැඳින්නේ සිත් හිතකින් හිතක් බැඳිච්චාම හිතක් තව හිතක් එක්ක බැඳිච්චාම ඒක විවාහයේ සීමාවෙන් කොටු කරලා ඉවරයක් කරන්න පුළුවන්ද එහෙමත් නැත්නම් කසාද බඳි බැඳීමේ විරාම ලක්ෂණයෙන් තිත තියන්න පුළුවන් එකක්ද ආදරය යනු කවරක්ද ප්‍රේමය යනු කවරක්ද ලෝකයට ආදරය කිරීම තරුණි තරුණියකට ආදරය කිරීම තරුණියක් තරුණියෙකුට ආදරය කිරීම තම අනාගත සහකරුවා තෝරා ගැනීම සහකරුවා තෝරාගෙන ආදරය කිරීම ආදරය කළ තැනැත්තා සහකරුවා වශයෙන් පත් කර ගැනීම එහෙමත් නැත්නම් සහකරුවා සිරකරුවා ලෙස තෝරා ගැනීම හෝ සහකරුවාගේ සිරකරුවා බවට තමා ස්වේච්ඡාවෙන් පත්වීම මේ වාගේ කවර හෝ මාතෘකාවක් ජීවිතේට තම තමන්ට කැමැති පරිදි යොදා ගන්න පුළුවන්. හැබැයි ආදරය නමින් හඳුන්වලා තියෙන්නේ ඊට වඩා නම් ගොඩාක් ඈත දෙයක්. ඒක නිසා එක පිරිමියෙකුට ගෑනු ළමෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් ආදරය කරන්න පුළුවන්. එක ගෑනු ළමෙකුට තුන් හතර දෙනෙක් ආදරය කරන්න පුළුවන්. ඉස්කෝලේ යන කාලේ කොයිතරම්නම් ගහ මරා ගන්නවද එක ගෑනු ළමෙකුට ආදරය කරන පිරිමි ළමයි කොයි තරම්නම් රණ්ඩු සලුවර් කරගන්නවද තමන්ට ආදරය කරන ප්‍රේමවන්තෙක් සයිබර් අවකාශයේ සිට ප්‍රේම කරලා කවදාක්වත් නුදුටු පෙම්වතා වචන දෙකක් තුනක් කතා නොකර අතහැරිය පමණටම ජීවිතයෙන් සමුගන්නට තරම්ම පහත් තැනකට ආපු සහ සැහැල්ලු තැනකට ආපු කේඩෑරි මනසක් පොද්දල් වෙච්ච හිතක් කඩදාසි ඔලුවක් දරුවෙකුට හිමි වෙන්න පුළුවන්ද ඒක ආදරේ නමින් කියන්න පුළුවන්ද ආදරේ නමින් නිර්වචනය කරන්න පුළුවන්ද ආදරේ හිතිච්ච හින්දා කවදා හරි දවසක එක තැනක කූඩු වෙන්න බැරිය කියලා දැනිච්චාම ඒ දැනිච්ච හේතුව නිසාම පමණක් ජීවිතයෙන් දෙන්නම එකට සමුගෙන යන්නට තරම් සිටවීම සිතක් ඇතිවීම ආදරයේ නාමෙන් ආදරයයි කිව හැකිද ඒක ප්‍රේමයේ නමින් නම් කළ හැකිද ජීවිතය යනු ආදරයෙන් කිරාමැන බැලිය යුත්තක්ද එය කිරාමැන බැලිය හැක්කක්ද ඔබ මගේ ආදරය පතයි එය මගේ ආදරය පතයි ඔබ මගේ ආදරය පතයි එය මගේ ආදරය පතයි දෙන්නටම මාතිතයි විකොනේ පාද සමයි දෙන්නටම මාතිතයි විකොනේ පාද සමයි සම්කෝණී ත්‍රිකෝණයකි ඔබත් මාතයතිතන සම්කෝණී ත්‍රිකෝණයකි ඔබත් මාතයතිතන ඈත ආකාශයේ ඉඳලා උඩ ඉඳලා පහළ බලන කුරුල්ලෙකුට සමහර විට අපිට පේනවට වඩා වෙනස් විදිහට පේන්නේ ඒ වගේම තමයි ආදරේ ආදරේ දිහා බලනකොට ආදරේ යනු තමන්ගේ අනාගත හිමිකරුවා තෝරා ගැනීම පිළිබඳ සම්මුඛ පරීක්ෂණය වශයෙන් තෝරා ගන්නවා නම් ඒකේ තියෙන අර්ථ සම්පන්නකම කෙසේ වෙතත් ආදරේ තියෙන ආචාර විද්‍යාත්මක භාවයේ පිළිබඳ ලොකු ගැටලුවක් ඇති වෙනවා සත්තුන්ට උරුම නැති ආදරයක් මිනිසුන්ට උරුමයි ඇත්තටම සතා සීපාව ආදරෙන් වෙලෙන්නේ නැහැ ඔවුන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වයක් ලෙස කායිකව විඳිනවා මිසක් උන්ට හැඟීම් නැහැ ඇත්තටම දැනීම් නැහැ ඒත් උන්ට විඳීම් තියෙනවා මිනිස්සු එහෙම නැහැ මිනිසුන්ට විඳීම් එක්ක හැඟීම් සහ දැනීම් තියෙනවා නූතන ආදරය කියලා කියන්නේ පිහියකින් තීන්දුව ගන්න එකක් හැටියටපත් වුනොත් නූතන ආදරය කියලා කියන්නේ බැඳීමක් ඇති වෙලා ඒ ආදරයට අම්මගේ අප්පච්චිගේ ආශිර්වාදය ලැබෙන්නේ නැති හින්දා විවාහයෙන් කෙලවර කරගන්න හම්බ නොවෙන හින්දා එකට ජීවිතේ නසා ගන්න තැනකටපත් වුනොත් මට තේරෙන්නේ කොයි විදිහටද මොන කුලකයේ ඉඳලාද ඒ ආදරයට නිර්වචනය දෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක ආදරයක් කියලා නිර්වචනය කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම තමන්ට ආදරය කරපු තැනැත්තා හරි තැනැත්තිය හරි
තවත් කෙනෙකුට ආදරය කරනකොට සමහර වෙලාවට ඒක දරා ගන්න බැරි වෙන එක වැරද්දක් කියලා මං කියන්න හදනව නෙමෙයි විශ්වව්‍යාපී මහා ආදරයක අත අරින්දම සිටින මිනිසුන්ට අපිට තවත් එක්තරා අත්දැකීමක් හැටියට මේ පිළිබඳව අත්දැකීම් ලබන්න අපිට බැරිද ඉතිහාසයේ දිහා බලලා තින්දු ගන්නකෝ ඉතිහාසයේ කොච්චර දේවල් තිබුණද ආදර කතා ඒ ආදර කතා හැම එකක්ම විවාහයෙන් කෙලවර වුණාද විවාහයෙන් කෙලවර නොවු ආදර කතා අසාර්ථක වුණාද එහෙම නෑ මිනිසුන්ට තියෙන ජීවිත ඒක සමච්ඡේදනය කරලා බෙදා හදා ගන්න පුළුවන් කේක් ගෙඩියක්ද ආදරය කියලා කියන්නේ එහෙම බෙදා හදා ගන්නා වූ දෙයක්ද එහෙමත් නැත්නම් ආදරය කියලා කියන්නේ මුදලින් හරි වර්ණයෙන් හරි වර්ගයෙන් හරි වංශයෙන් හරි එහෙමත් නැත්නම් උඩපාත ભેදයෙන් හරි එහෙමත් නැත්නම් වලව්වෙන් හරි එහෙමත් නැත්නම් තවත් මොනවා හරි වෙනත් එකකින් හරි බෙදා හදාවෙන් කරන්න පුළුවන් තැනකට ගෙන ආවොත් ඒක සැබෑ ලෙසම ආදරය වර්ගීකරණය කිරීමක් ලෝකේ තියෙනවා යම් යම් විෂයයන් ඒ විෂයන් අතර සමාජ විද්‍යාව එකක් භූගෝල විද්‍යාව වෙන එකක් රසායන විද්‍යාව තවත් එකක් භෞතික විද්‍යාව වෙන එකක් ගණිතය වෙන එකක් එහෙම බලාගෙන ගියාම ආදරය කියලා කියන්නේ කොයි විදිහේ විෂයයක්ද කියලා කාට හරි නිර්වචනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒක විෂයකට අදාළ දෙයක් නෙමෙයි ඒක හින්දම ආදරය කියලා කියන්නේ විද්‍යාවක් විෂයයක් නොවන ආදරය කියලා කියන්නේ සැබෑවටම වේදනාවක් හැඟීමක් විඳනයක් විෂය ධාරාවකට විෂය නිර්දේශයකට බෙදාවෙන් කළ නොහැකි ඒ හින්දම ආදරය වනාහි ගණිතයක් නොවන විෂයක් නොවන විශ්වව්‍යාපී විඳනයක් සමච්ඡේදනය කරලා දෙන්නට බෑකම වෙදලා සමච්ඡේදනය කරලා දෙන්නට බෑකම වෙදලා අපි තුන් මුල්ලටම එලා ඉමු මොනට මොන බලා අපි තුන් මුල්ලටම එලා ඉමු මොනට මොන බලා समकोणी त्रिकोणक उपत माता तिदन उभय क मूल कसितिया ऐतव मूल कसितिया उभय क मूल कसितिया ऐतव मूल कसितिया नित सतर कपास लवा मम में मूल सितिया समकोणी त्रिकोणक उपत माता අදත් අපි වන කිව්ගේ වැඩසටහන නිමා කරන්නයි සූදානම. ගම්පහස්ගිරිය පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ ඉඳලා මේ වන කිව්ගේ වැඩසටහන අරන් ඉන්නේ ඔබට සියනෑ කෝරළේ. මම උපන්න සියනෑ කෝරළේ ඉඳලා. වන කිව්ගේ මේ ගීවලින් කියවෙන යථාව තේරුම් ගැනීමට වෑයම් කිරීම. ඒක නිසා ගීත පිළිබඳ විචාරයක් හැටියට හෝ ගීත පිළිබඳ අගැයීමක් හැටියට හෝ මේ වැඩසටහන දෙහැ බැලිය යුතු නැහැ. ජීවිතේ තේරුම් කරගන්න හැම වෙලාවෙම අපි උත්සාහ කරනවා. එතනදී ගීතයත් තවත් එක්තරා ප්‍රකාශන මාධ්‍යයක් හැටියට අරගෙනයි ගීතේ පිළිබඳ අපි තේරුම් ගන්න. එහෙමත් නැත්නම් මේ වැඩසටහන කරන්නේ. ගීතයකින් බණක් කියන්න පුළුවන්ද? කියන ප්‍රශ්නෙට උත්තරයක් එක්කව කරන්න තමයි මේ වෑයම් කරන්නේ. ඒක නිසා අද දවසෙත් මේ වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ වුණා. ජීවිතේ වඩාත් ගැඹුරින් තේරුම් ගන්න. සරල ගීතයකින් ඒක කරන්න බෑ සමහර විට බැරි වේවි. සරල ගීතයකින් සමහරලට මහා ගැඹීර ජීවිතයක් මැනගන්න බැරි වේවි. ඒක මනින්න තරම් ලොකු මිම්මක් නොවෙන්න පුළුවන්. ඒත් කුඩා කුඩා සංසිද්ධීන් පිළිබඳ පුංචි පහේ මැදහත් සිතකින් ආවර්ජනය කිරීමට අත්ලක් මාර්ගදර්ශකයක් ලබා දෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රතික්ෂේප නොකරම අපිට පුංචි අත්දැකීමක් ලබන්න පුළුවන් ගීතයකින් ජීවිතේ මැනගන්න පුළුවන්ද කියලා. බණ කියුගේ වැඩසටහන නිර්මාණය වෙන්නේ ඒක හින්දා. මෙච්චර කාලයක් අවුරුදු ගාණක් අපිත් එක්ක බණ කියුගේ වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ වුණා. ජීවිතේ වෙනස් කරගන්න. ආපහු සරයක් සිතවිලි ධාරා වෙනස් කරන්න. එහෙමත් නැත්නම් හිතන විදිහ වෙනස් කරන්න. ඇත්තටම ගීතයක් දිහාවේ
සමාජ විවේචනයක් හැටියට ජීවිත විචාරයක් හැටියට විතරක් නෙමෙයි සත්‍ය ප්‍රකාශනයක් ලෙස ලෝකය දිහාවෙත් ජීවිතය දිහාවෙත් සත්‍යවාදීව දර්ශනය වන්නා වූ දැක්මක් හැටියට බලන්න පුරු වෙන්න ඔබ සැමට සම්මා සම්බුදු සරණයි।